රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංකයක සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හසින් රමාෂා ප්‍රථමයේ නවදාහනය පුවත් සිරස්තල වෙත එංගලන්ත ගිනුමකට මුදල් ගියාද වහා ඇත්ත සොයන්න ඇමති විජේදාසගෙන් පොලිස්පතිට උපදෙස් ලෝක බැංකුව ලංකාවේ ප්‍රගතිය ගැන සතුටින් Express Pearl Naukave Vandiya Labaganima Sandaha Kriyakalayutu Kandayam Deka Katara Mata Getumak Pavatina Bawa Janadhipathi Neethichna Amathe Acharya Vijayadasa Rajapaksha Siyathata Prakasha Kala Videsh Banku Ginumak Ha Dollar Tempatuwak Pilibandawa Tamata Labunu Torotoru Mevan Vita Polispathivarayata Laba Diyathi Bawai Amathivarya Siyathata Pawasuwe Express Pearl Naukave Nisa Lankave Madu Kalapayata Siduwuna Haniya Sambandhayen අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ වන්දි මුදලක් අය කරගන්න ඒ සම්බන්ධයෙන් මේ ආයතනයේ විසින් පත් කරලා තිබුණ විශේෂඥ කණ්ඩායමක් ඒ කණ්ඩායම වාර්තානුව ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක මුදලක් අපිට අය විය යුතුයි තක්සේරු කරලා තිබෙනවා ඒ වගේම මේ නඩු පැවරීම සම්බන්ධව අදාළ පාර්ශ්වයන් අතර යම් යම් මත ගැටුම් ජනාධිය මතුවීම නිසා යම් ප්‍රමාදයක් සිද්ධ වුණා ඒතු නිසා ඒ සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරලා මේ නඩු කටයුතු අවසන් කිරීම සඳහා මම මූලික පියවර අරගත්තා. ඒ වෙලාවේ වෙනකොට යම් යම් පාර්ශ්ව කරුවන් අනිකුත් පාර්ශ්වයන්ට ත්‍රිකුත් චෝදනා කිරීමේ ප්‍රවණතාවයක් ඇති වුණා. ඒ අනුව එක් පාර්ශ්වයක් මට තොරතුරක් ලබා දුන්නා යම් කිසි පාර්ශ්වයකට මෙම නඩු කටයුතු ප්‍රමාද කිරීමට හෝ වළක්වා ගැනීම සඳහා යම් කිසි අල්ලස් මුදලක් නැව් සමාගමෙන් හෝ රක්ෂණ සමාගමෙන් දීලා තිබෙනවා කියලා ඒ ලැබුණු තොරතුරු සියල්ල ඒ ලැබුණු දිනේම පොලිස්පතිවරයාට මම ලබා දීලා තියෙනවා ඒ මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යොමු කරලා පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙනවා ඒ තොරතුරු අපිට නිවැරදි තොරතුරු ලබා ගැනීමට අවශ්‍යතාවය තියෙන්නේ ලැබෙන තොරතුරු අපි අනුව කටයුතු කරන්නත් ඒ ජනතාවට දැනගන්නට සලස්වන්නටත් කටයුතු කරනවා ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ ආර්ථික පාලන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය දක්නට ලැබීම සතුටක් බව ලෝක බැංකුවේ දකුණු ආසියානු උපසභාපති මාටින් රේසර් පවසනවා. අවදානමට ලක් වූ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමට නම් විනිවිද භාවිකින් යුතුව කටයුතු කළ යුතු බවයි ලෝක බැංකුවේ අදහස. वॉशिंगटन पवेत्न स्प्रिंग समुल अतरवारी मुदल राज्य अमात्य शिहान सेम सिंह सह लोक बैंक दक्षिण आसियान उपसभापति मार्टिन रेस अतर हमुअक पवेत्न श्रीलंका प्रति संस्करण क्रियात्मक क्रीम संबंधे लबायती प्रगति पिलिबंधव सतुटट पत्न बवाई मार्टिन रेस पवसायते रट यथातत्वेट पत्मठ लोक बैंक सियाध सह मौल्य सहाय लबादीन बवत मार्टिन रेस एहिदी पवसाते बिनम अवधानमिट लक्वे है कि पुद्गलीन आरक्षा क्रीम अरमुन करगत तीरणात्मक समाज आरक्षण प्रति සංස්කරණ සාර්ථක වීමට විනිවිද භාවයේ වැඩි කළ යුතු බවද මාටින් රේසර් පෙන්වා දී තිබෙනවා මෙරට මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රසාදය පළ කරමින් ඔහු ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබුණා මෙම හමුවේදී පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව මෙන්ම අපනයනයේ මුල් කරගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳවද සාකච්ඡා කළ බව මාටින් රේසර් නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් මේ අතර ගුණාත්මක සහ සියලු කරුණු ඇතුළත් අධ්‍යාපනයක් සහතික කිරීම සඳහා අධ්‍යාපනයේ සඳහා වන ආයෝජන වැඩි කිරීමට රජය කටයුතු කරන බව මුදල් राज्य अमात्य शिहान सेम सिंह स्प्रिंग समुलुवट समगामीव लोक बैंक संविधान कल ससिवारेकदे संधान करति बेनवा रट मुहुन दियती अर्बुदहा वसंगत तत्वे तुलुवद श्रीलंका राज्य अध्यापन क्षेत्रे संधावन राज्य वियदाम दिगटम करगेनयान बवाय राज्य अमात्यवरया अवधारणे कले म्यात्र श्रीलंका वट नायलबा दियती पौद्गलिक नायहिमियान नाय प्रतिव्यूहगत करने पिलिबंद पलमु योजनाव मेरट बलधारींट यमु करैति बवट विद्यस माध्य वार्ता करति बेनवा मेरट जात्यांतर पुद्गलिक नायहिमियान गे कमिटुवक सिय पलमु योजना
සඳහායි මෙරට බලධාරීන් වෙත මෙලෙස යොමු කර ඇත්තේ. ඔවුන් සතු බැඳුම් කරවල වටිනාකම ඩොලර් බිලියන 12ක්. කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමක් සිදුවන්නේ නැති බවයි එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. ණය හිමියන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ගෝලීය ආයෝජන සමාගම් වන අමුන්ඩි ඇසට් මැනේජ්මන්ට්, බ්ලැක් රොක්, HBK කැපිටල් මැනේජ්මන්ට් සහ ටීරෝ ප්‍රයිස් ඇසෝසියේට්ස් ඇතුළත්. බැඳුම් කර හිමියන් සහ මෙරට නිලධාරීන් වොෂින්ටනයේදී හමු වී ඇති අතර දෙපාර්ශවයේම නීති සහ මූල්‍ය උපදේශකයන් මීට පැමිණ සිටි බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. ප්‍රංශු, ජපාන් සහ ඉන්දිය මුදල් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් පසුගියදා කමිටුවක් පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පැරිස් සමාජයේද ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය ඊට සම්බන්ධ වූ බවට මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගැමේ චාරිත්‍රය අද පූර්වභාග 9:41 යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතයි. අප්‍රේල් මාස 16 වන ඉරිදා උදැසන 9:41 රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද, පයට නුගපත්ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම ඉතාම යෝග්‍ය වනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රස කැවිල්ලක රස බලන්න බැරි නම් ජීවිතේ මොකටද කියලා අහන වැඩිහිටියන් එමටයි. වැඩිහිටියන්ගෙන් සැලකිය යුතු පිරිසක් අද දියවැඩියා රෝගයට ගොදුරු වී අවසන්. දියවැඩියාවත් පාලනය කරගෙන අවුරුද්දත් රස විඳින්න පුළුවන් වේවිද? මේ වார்த்தාව ගෙනෙන්නේ අප කාර්යභාරයේ සංස්කාරක අංජනා කරුණාරත්නයි. ජීවිතේ තියෙන්නේ විඳින්න, විඳවන්න නෙවෙයි. බුදුදහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව තුල සිටියොත් තමයි අපට විඳවන්නේ නැතිව විඳින්න පුළුවන් වෙන්නේ. රෝගවලට ගොදුරු වුණාට පසුව පරිස්සම් වීම අනිවාර්යයි. වැදගත්ම දේ රෝගාබාධ වලට ගොදුරු වෙන්නේ නැතිව ජීවත් වීමට උත්සාහ දැරීමයි. මේ අලුත් අවුරුද්දේ අපි අලුතින් හිතමු, පරිස්සම් වෙමු. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදී අද බහුල රෝගී තත්ත්වයන් බවට පත්වෙලා විශේෂයෙන් කුඩා දරුවන් පවා දියවැඩියා රෝගයට ගොදුරුව තිබෙනවා. නාගරික වැඩිහිටියන්ගෙන් 25%ක්ම අද දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බවයි වාර්තා වන්නේ. ගම්මද වැඩිහිටියන්ගෙනුත් 15%ක් දියවැඩියා රෝගයට ගොදුරුව අවසන්. කිරිපත් පවා සීනි බහුල ආහාරයක්. අවුරුද්දත් විඳින ගමන් ජීවිතේ විඳවන්නේ නැතිව ගෙවන්නේ කොහොමද කියලා දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රසාද් කඩුරන්දගෙන් සියත අප විමසීමක් සිදු කළා. ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගය ඉතාම බැරෑරුම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම නගරබද අපි හිතනවා වැඩිහිටියන්ගෙන් 25%ක් පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. ඒ වගේම ගම්බද ප්‍රදේශවල වුණත් සාමාන්‍යයෙන් 15% පැනලා වැඩිහිටියන් අතර දියවැඩියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අවුරුදු සමය කියන්නේ හැමෝම ඉතාම සතුටින් ආහාර පැන් රස භුක්ති විඳින සමයක්. ඉතින් අපි කොහොමද මෙම කාලයේදී දියවැඩියාව වැඩි කරගන්නේ නැතුව අලුතෙන් හදාගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා බලමු. විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ මේ අවුරුදු සමයේ කන ආහාර පානවල සීනි වැඩි ආහාර මොනවද කියලා. අපි අනිවාර්යයෙන්ම දන්නවා පැණි දාලා හදන ආහාර රස කැවිලි සීනි වැඩි. ඒ වගේම හුඟ දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි කිරිබත්. කිරිබත් කියන්නේ සීනි ඉතාම කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරයක්. ඒ වගේම තමයි කෙසෙල් කියන්නේ සෑහෙන විශේෂයෙන්ම ග්ලූකෝස් සීනි බහුල ආහාරයක්. පොඩි කෙහෙල් ගෙඩියක් ගත්ත සීනි වැඩිවීමක් වෙන්නේ. නමුත් කෙහෙල් ගෙඩි, ලොකු කෙහෙල් ගෙඩි ගොඩක් එකපාර එක දවසේ ඇතුළත ගත්තොත් ඒකෙන් වැඩි සීනි ප්‍රමාණයක් ඇඟට ලැබෙනවා. ඉතින් මේ ආහාර අපි ගැනීමේදී ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. විශේෂයෙන්ම දියවැඩියාව තියෙනවා නම්, අපේ ඇඟේ ස්ථූලභාවය තියෙනවා නම්, පවුල් ඉතිහාසයක් තියෙනවා නම්, දියවැඩියාව හැදීමේ නැඹුරුතාවයක් පවුල්වල තියෙනවා නම් අපි වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ. අනිත් එක තමයි අපිට තව දෙයක් කරන්න පුළුවන්. එක දවසේ පැණි රස ඔක්කොම ಜಾති කන්නේ නැතුව මේ කන කෑම ප්‍රමාණය දවස් කීපයක් තිස්සේ බෙදාගෙන ගැනීමත් තව එක ක්‍රමයක් තමයි. අවුරුද්දකට කැවුම් ගෙඩියක්වත් කන්න එපා. අපි එක දවසේ ඔක්කොම එක වේලට ඔක්කොම කන්න නැතුව බෙදාගෙන පරතරයක් ඇතුව පාවිච්චි කිරීම තව එක ක්‍රමයක්. අනිත් එක තමයි අවුරුද්දට හුඟක් නෑදෑ ගෙවල් වල යනවා. සමහරක් වෙලාවට අර පාටි කියන්නේ ආහාර මේ පාවිච්චි වෙන වැඩියෙන් වෙන දේවල් ගොඩක් කරනවා. ඉතින් මේවත් එක දවසේ වේල් තුනම වැඩියෙන් පාටි දාන්න නැතුව බෙදාගත්තාම
එක දවසකට එක ඥාතියෙක් ගෙදර යනවා, තව දවසකට තව එක යනවා. ඒ වගේ බෙදාගෙන ආහාර සීමා කර ගැනීමෙන් තව අපිට ඇඟට ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හැමදාම ගන්න බත්, ඔය පාන්, ඉඳියාප්ප, පිට්ටු, තෝසේ, වඩේ, ඉඩ්ලි, ඒ වගේ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර මේ දවස්වල අඩුවෙන් පාවිච්චි කළාම, මොකද විශේෂයෙන්ම අපි අනිත් දේවල් පැනරස, කැවිලි, ඒ වගේ දේවල් ගන්න නිසා අනිත් ආහාර අඩු කර ගැනීමනොත් අපේ ශරීරයට ලැබෙන සීනි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. පුවත් නිමයි, ඔබට සුබ දවසක්.